මේ අද ඉස්කෝලෙන් පස්සේ නාට්‍යයකට කට්ටිය තෝරනවා. බේනවද? ලතුබස්. මම ෆිල්ම් එකක් කරනවා. ඔබ ෆිල්ම් එකක් කරනවා නම් මාත් ෆිල්ම් එකක් කරනවා ඩෝ. හරි. සමස්ත ද්‍රවිඩ ජනතාවම නියෝජනය කරන වග කිය යුතු ඉතාම පෙරහැරුම් සැදී රංගනාදන් කියන මලයාලි කම්කරුවෙක් මං ඉදිරි භාග්‍ය ලැබුවා මිනිහෙන්න ඩීඑස් එකේ චරිතය තකපාන්න හරි තාත්තා ඉදිරියෙන් මං ඉස්සෙල්ලම ගිලානේ තාත්තගේ තාත්තේ මේ චරිතය කරන්න කියලා කස්ටම් එක රේගු එතන ඒ පාලමේ ඉඳලා හම්බන්වැල්ලට යනකම් ඒ කියන්නේ කැලණිගල මොහොතට දැනකට යනකම් සූදු පොළවල් 13ක මේ තෝම ගන්න කෙනෙක් තාත්තා තාත්තගේ ජීවිත කතාව ඒ කියන්නේ ලංකා සමාජ පක්ෂයේ ඉතිහාසයත් සමාන්තරව ගමන් කරන්නේ වැඩිම ඡන්දටි කාරන් තියෙන්නේ මධ්‍යම ගාන සභාවේ තාත්තා 228යි එන්එම් ලා කොල්වින් ලා ඔක්කොම 224යි 226යි 222යි යන අතරේ තාත්තා එක්කෙන ජීවරධාරියෙක් තාත්තා මට කිව්වා අර ඒ කියන්නේ ඒ අමුතු දෙයක් විසි කරනවාද තේරුණා තාත්තා ඒක කොල්වින් මාගේ මූණ හරියට එනකොට මම කැච් එක කොහොම අල්ලලා තියෙනවා වන්නති තාතා තමයි පළවෙනි මිනිස්සයා තනි අතින් ඩ්‍රයිවිං ලයිසන් එක ගත්තු ලංකාවේ ලක්ෂ්මන් මෙන්ඩිස් අපි හැමෝම ආදරයට කතා කරන්නේ ලකි මෙන්ඩිස් කියලා. ලක්ෂ්මන් මෙන්ඩිස් චරිතාංග නළුවන් අතර අද අපේ රටේ කුසලතා ප්‍රවීණතා නිපුණතා ප්‍රදර්ශනය කරන චරිතාංග නළුවන් අතර ප්‍රධාන ස්ථානයක වැජබෙනවා. හැබැයි ඔහු ගැන බොහෝ දෙනෙක් කතා කරන්න පිළිඹෙන්නේ තිලක් ජයරත්න ලියූ ධර්මසේන පතිරාජ අධ්‍යක්ෂණය කළ කඩුල්ල ටෙලිනාට්‍යයේ ජුණ්ඩයියාගේ චරිතය නිරූපණය කිරීමත් සමග. ලකි අපි කතාව පටන් ගමු ජුණ්ඩයියාගේ. කොහොමද මේ ජුණ්ඩයියාගේ චරිතය ඔබට ලැබුණේ? ඔව් ජුණ්ඩයියාගේ චරිතය ලැබෙන්න ඉස්සෙල්ලා මම ඒ කියන්නේ පතිරාජයන් මිතුරන් කණ්ඩායමක් එකතු වෙලා සිනේ වීඩියෝ කියලා නිෂ්පාදන ආයතනයක් හදනවා. මොකද පතිරාජ ඒ වෙලාවේ සොල්දාදුන්නයි පස්සේ අවුරුදු 13ක් චිත්‍රපටයක් කරන්න නැතුව හිටියා. ඒ කාලවකවානුව තුළ මේ රූපවාහිනිය ලංකාවේ ආවා. ඊට පස්සේ යාළුව මිත්‍රයෝ ඔක්කොම එකතු වෙලා රූපවාහිනිය ටෙලිනාට්‍ය නිර්මාණය පටන් ගන්න තිබ්බා. ධම්මජාගරුල එහෙම ඉතින් පති යාළුව ඔක්කොම ඉතින් රූපවාහිනිය සංස්ථාවට රූපවාහිනිය සංස්ථාව විතරයි ඒ වෙලාවේ මගේ මතකෙදී ඉන්නේ. තිබුණේ අත් වශයෙන්ම පඩුල්ල පින්නෙත් ඒකේ. ඒ නමුත් අපි ගඟුලෙන් කොටට කියන එයාගේ පළවෙනි නිර්මාණය තමයි මා තෝරගත්තා. ඒ තෝරගත්තෙත් මේ මේ අපි අසල් වැසියෙක් හිටියා මේ ටීබී ළඟසිංහගේ කාමරේ. එතනට හැමදාම මිත්‍රයෝ එනවා මමත් එතන හවසට යනවා තලකොටුවේ එතනදී තමයි මේ පති දවසක් කිව්වේ උඹ වරෙන් හරි චරිතය කරන්න කියලා ඊට පස්සේ මම ඒක කරලා ඉවර වෙලා එක දිගටම යාගේ නිර්මාණ ගැන මාලිනීගේ සිහිනේ ඇල්ල ළඟ බලවුව ඔය වගේ නිර්මාණ නමයක්ම කරා ඒ ඒ කරන අතරේදී මේ මේ අන්තිමට ඔය ඔය කඩුල්ලට එන්න කලින් කරා පතිය ටිකක් නැවැත්තුවා අධ්‍යක්ෂණය මාස දෙක තුනකට නවත්තලා එක දිගටම කරගෙන ආපු එක තෙන්නට දුන්නා දයා තෙන්න කොණ්ඩ දුන්නා ඔයා මේක අධ්‍යක්ෂණය කරන්නේ කියලා මිරිදී සුවඳ ඔය මිරිදී සුවඳ කරද්දී මම කහවත්තේ මැණික් වෙලෙන්දේ ඒ කාලේ ඉතින් මම මේ කහවත්තේ ඉඳලා ඒගොල්ලෝ රූගත කිරීම කරන මේ උඩවලවෙට වැඩි දුරක් නැහැ මං හැතැම්ම 30 ගානේදී ඉන්නවා ඉතින් හැමදාම අවසර මගේ රතයෙන් ගිහිල්ලා කට්ටියත් එක්ක සෙට්ලා ඉන්නවා ඉතින් මම එතන අත වශයෙන් මට තන්නේ තෙන්නේ දවසක් කිව්වා උඹට චරිතයක් නැහැ මේකේ උඹ මේකේ උඹට කරන්න චරිතයක් නැහැ ඔබ වෙනස් මේකේ මේක තියෙන කවුකාස්ටගේ කේඩෑරි වෙච්ච චරිතය උඹට බෑ නෑ නෑ මම ඒකට නෙමෙයි ආවේ නමුත් මගේ යටිහිතේ තියෙන මොකක් හරි තිබුණ ලොකු දෙයක් කියලා නමුත් මම ඉතින් එළවණදී මම එනවා ඉතින් ඔය වගේ දවස් තුන අතර නොගියෙන් ඉඳලා ලැජ්ජාවට දැන් ආයි යනකොට දවසක් මේ ෂූටින් නැවතිලා නැවතිලා මේ පිටපත සංශෝධනය කරන අශෝක කොළඹගේ ලියපු පිටපත යාලා උඹට චරිතයක් තියෙනවා කිව්වා ඊට පස්සේ මම ඒ චරිතය කරා ඒක හිටියා මහේන්ද්‍ර පෙරේරා මංගල කරුණාත ලිට සේමගේ වගේ ලොකු ඒ කාලේ හොඳ මේ මේ ප්‍රවීණ නළුවෝ ඊට පස්සේ මේ මේ නිලියෝ ඊට පස්සේ මම මේ ඕක කරා ඊට පස්සේ දැන් ඔය තුන්ට ඇවිල්ලා දැන් පති දැන් ඕ දැන් දැන් ගුවන් විදුලියට එනවා යනවා මොකද මම දැන් තාත්තනේ මට ඉස්කෝලේ තාත්තා HP සේන මහත්මයා අපේ ඉස්කෝලේ නාට්‍ය ගුරුතුමා එතුමා ඉස්කෝලෙන් පස්සේ
මාවෙක්කංගනවා මේ ගුවන්විදුලියේ නාට්‍ය වලට එතුමගේ පිටපත්වල මම රඟපාන චරිතයක් දීලා එක්කංගන මාව ගොඩනගනවා මේ දැන් මේ දෙන්නගේ එකතුව මම කියන්නේ කියන්නේ කොමාරි ඇවිල්ලා පතිරාජ මාව අර ඒ තාත් කියන්නේ ගුවන්විදුලියේ මාතංග නාටකයේ එච් පී සේන මහත් එළියපු මේ රෙකෝඩ් රූම් එකේ මේ අර පතිරාජව මම දකිනවා මං ගීත ගායනා කර කර ගීත නාටකයක් ඒක පති දිගේ ඒවත් දාගෙන ඊට පස්සේ පති අර අර එඩිටින් කරද්දී අර මේ නිර්දේශෝන්දේ ඒකත් බලනවා මම කරපු චරිතේ එයා විශ්වාසයක් තබා ගන්නවා මෙයාට කරන්න පුළුවන් චරිතයක් කියලා දවසක් මට මේ මේ ඔය මේ මේ නුවරදී දවසක් අපි පාරමාරුවේදී ඔය මේ වේක හවුස් එකට දැන් ඔය තියෙන මේකේදී ඔය මොකද සිටි සෙන්ටර් එකේ තියෙන තැන ඉඳලා නුවර එහා පැත්තට යමු දැන් ඒ කාලේ ඒව නැහැ උඹට මම මතක මතක හිටින චරිතයක් දෙනවා කිව්වා ඉතින් අපෝම සමීපයේ අලුතින් ඕවා කියනවා එන්නුනේ ඊපස්සේ ඉතින් අවුරුද්ද මාස 6ක් විතර ගිය වෙලාවේ මේ තලකොටුවේ මං ඉන්නකොට මේ අර මෙච්චරක් විතර ලොකුයි මේ පොත කඩුල්ල මේකේ ජුණ්ඩයි කියන චරිතය උඹ කරනවා මාව නිකන් ලොකු අරද පාව තු විදියට කියන්නේ වා ඒ වගේ චරිතයක් කරන්න ලැබුණා කියන්නේ ඊට පස්සේ උඹට මතකද මං කිව්වා දවසක් උඹට මතක ඉන්න චරිතයක් දෙනවා කියලා මේ තමයි ඒක කිව්වා ඒ කියන්නේ ඒගොල්ලෝ කාලයක් තිස්සේ මේක මේ ඒ චරිත නළුවරණය කරලා තියෙනවා ඊට පස්සේ දැන් ඉතින් ඕක ඔහොම තමයි මට ඒක ලැබුණේ දැන් ඔබට මේ කඩුල්ලේ රංගපාණ්ඩ වෙන්නේ ඉතාලම ප්‍රවීණ නළුනිලි රොත්තක් සමග සිරිල් වික්‍රමගේ වගේ අය එක පැත්තකින් ජැක්සන් ඇන්තනි හිටියා දැන් මේගොල්ලොත් එක රංගපානකොට නිකන් බයක් හැකක් නැත්තම් නෑ ඕනම චරිතයක් දැන් හෙට ලැබෙන චරිතයක් වුණත් මේ කරන්න යනකොට යම්කිසි මේ ඒ කියන්නේ ඒ චරිතයේ ඒ කියන්නේ චරිතයට ප්‍රවිෂ්ඨ වීමේදී පොඩි නూరు ගතියක් එනවා නමුත් අර මුල් කාලයේදී ඕක ඕක මගේ මේ ලොකු කතන්දර වගේ තියෙන ඕක කියන්නම් මම ඉතාලම ගෙටින් කියන්නම් ඒ ඒ පතිරාජ මට මේ මේ ඇල්ල ළඟ වලවෙදි මුණ ගැස්සනවා සිරිල් වික්‍රමගේ සහ අයිරාංගන සේරසිංහ කියන මහා නළුවෙකුයි මහා නිලියෙකුයි අද මාව නිකන් ඒ කියන්නේ හැම එයාය කරපු සුළු චරිතේ මාව දාපු හැම තැනකදීම මට මුණගස්සනවා ප්‍රතිභා පූර්ණ රංගන ශිල්පීන් ශිල්පිනියන් ඉතින් මම ඒ තුල දැන් කඩුල්ලේදී ගියාම ජකාමගේ හොඳ යාළුවෙක් බවට පත් වෙනවා ඒ මේ 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 ඉතාම සමීප මිත්‍ර අදට අපේ මිතුරුකම තියෙනවා ඊට පස්සේ මේ මේ ඒ විදිහට අර එයා මාව ගොඩනැගුවා අර අර හැම තැනකදී මම කිව්වේ අර මේ තෙන්නේගේ නාට්‍යයේදී මහේන්ද්‍රලව ඒ ඒ මහේන්ද්‍ර කඩුල්ල හිටියානේ ඉතින් ඒ ඒ සියලුම දෙනා අති දක්ෂ නළු නිලි මේ කණ්ඩායමක් එක්ක ඉතින් අන්න එහෙමයි යා මාව මේ ගොඩනැගුවේ ඒ විදිහට එතනට එන කම්ම يعني ඊට පස්සේ මම පතිරාජය තමයි මගේ මේ මේ දෙවෙනි තාත්තා හරි දැන් ලකි දැන් ඔබ ටෙලිනාට්‍ය විශාල සංඛ්‍යාවක රංගපාලා තියෙනවා දැන් මේ චරිත ඔබ තෝරා බේරාගෙන රංගපානවාද එහෙම නැත්නම් එන හැම එකම බාර ගන්නවද නෑ දැන් මෙහෙමයි කලින් මං ඔය ඔය මම කහවත්ත මෙනික් වෙලඳාමත් දැන් ඊට පස්සේ අතෑරියා මොකද හේතුව ඒ චරිතාර ඔයා කිව්වාගේ එනවා එක දිගට එනවා 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 ඒ කාලේ එහෙම එකක් තිබුණ ඇත්තටම මට ලැබෙන මේ චරිත ඉතා මේ මේ හැමදේම කරන්න පෙළඹිලා හිටියා ඊට පස්සේ මට තේරුණා මේක මෙහෙම කරලා හරියන්නේ නැහැ ඒ කියන්නේ සමහර චරිත මේ බැලුවම මම මගේ අඩුපාඩු දකිනවා මං සමහරලාට තාත්තා මේ පීසෙන මහත්තයා මාව ගුවන් විදුලියට එක්කන් ගියේ කටහඬ මට ඒක අහන්න ලැබෙනවා ගුවන් විදුලියෙන් මම ඊට පස්සේ ඒක මේ මගේ ආයතන මෙහෙම අන්නේම අඩුපාඩු දැක්කම මම දකින්න මට තේරුණා නළුවෙක්ට තමන්ගේ අඩුපාඩු තමන්ම තමයි හොයාගන්න ඕනේ ඒක නරඹලා ඒක තමයි හොඳම දේ තව කවුරුත් කියනවා හොඳ සමහරලාට මම දුර්වල දිනක පවතෙන් වල මරු කියලා කියන මිනිස්සු ඉන්නවා ඉතින් එහෙම නෙමෙයි ඒ කියන්නේ ඒ තමන් විසින් මේක අවබෝධ කරගන්න ඕනේ තමන් විසින් මේක අධ්‍යයනය කරන්න ඕනේ ඊට පස්සෙත් ඒව බල බල ඉතින් ඒ නිසා මම මේ 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 ඒ වගේ චරිත මේ මේ තෝරා බේරාගෙන රඟපාන්න වුණා මට ඊට පස්සේ පස්සේ කාලෙකදී මොකද ඇත්තටම හේතුව රංගන ශිල්පියෙක් හැටියට ඒ චරිතයට ප්‍රවිෂ්ට වීමේදී ඒ චරිතයේ තියෙන ගති ලක්ෂණ තෝරා ගැනීමේදී අද වුණත් මම ගොඩක් වෙනාට මම තරහ වෙන්න එපා මම ගොඩක් මේ මාසෙත් මම අර කිව්වේ මේ දැන් පෞගීද එක දවසර හතරක් නැති කරගත්ත චරිත බෑයි කියලා සමහරලාට මාස හතරක ඉතා විශිෂ්ට චරිත කරන්න පුළුවන් නම් නමුත් එක සැරේ කොහොමද මිනිහෙක් චරිත මේ ටෙලිනාටිස් පිටපත් පහක් කියවන්න බෑනේ මම තවත් වැඩක් කරන්න ඕනේ ඔක්කොම ඒ ඔක්කොම නවත්තලා නව ගෙවීමත් අපේ ලංකාවේ ඉන්දියාව ඉරටක වගේ නෙමෙයිනේ අපි තාම් පොඩි ගෙවීමකට එහෙම යන්නේ ඉතින්
සාපේක්ෂව බලනකොට ඉන්දියාව වගේ රටක් එක්ක හරි මහා කර්මාන්තයක් නේදන. ඉතින් ඒ නිසා මම බොහෝ වෙලාවට මේ තාම මේ හොඳම චරිතය සහ මේ දැන් දැන් බලපාල දැන් මගේ වයස අවුරුදු 66ක් තව චුට්ටයි දෙන්නේ. ඉතින් ඒක දත් මම හොඳම බලලා يعني මට කරන්න පුළුවන් මේක කාලය වටිනවා. ඉතින් ඒ නිසා මේ මෙහෙම තෝරගෙන තමයි මම කරන්නේ අදටත් තෝරා බෙරගෙන තියෙනවා. ඔබ දැන් ටෙලිනාට්‍ය වලට අමතරව ඔබේ ප්‍රතිභාව වේදිකාවේ වගේම සිනමාවේ ප්‍රකට කරලා තියෙනවා. අපි මේ පැත්ත ගැන කතා කරොත් කොහොමද ඔබ මේ වේදිකාවට පය තබන්නේ? වේදිකාව පාසල් වේදිකාව. පාසල් වේදිකාවේ අපි දෙන්නගෙම ගුරුවරයා ඔබතුමාගේ තාත්තා HPS එන ගුරුපියා. එතුමා මේ මේ තමයි කියන්නේ අපේ ඉස්කෝලේ රාජකීය විද්‍යාලයේ සිංහල ගුරුවරයෙක්. නමුත් එතුමා තමයි මේ මේ අපේ හිටපු ප්‍රධානාචාර්යතුමා HD සුගතපාලයන් අපිව එකන්නේ මේ එතුමා කලා මණ්ඩලයේ සභාපති වෙලා ඉඳලා තියෙනවා ඒ වෙලාවේ. අපි පස්සේ තමයි වදන්නේ. ඉතින් එතුමාට ඕන වුණා මේ රාජකීය විද්‍යාලයේ නාට්‍ය මේ ගමන් මගක ගෙනියන්න. ඒ නිසා තමයි තාත්තව ගෙනෙල්ලා තියෙන්නේ මීරිගම ගුරු අභ්‍යාස විද්‍යාලයේ ඉඳලා. මම කතාව අහලා දිනවා තාත්තගෙන්ම, එතුමාගේ තාත්තගෙන්ම. ඉතින් තාත්තා මේ මේ තාත්තවම මුණ ගැහුණේ හරිම මේ අහම්බෙකින්. ඒ කියන්නේ පන්තියේ එදා විෂය අන්තිම වෙලාව කියන්නේ ඉස්කෝලේ ආරෙන්න ඔන්න මෙන්න තියෙන්නේ මගේ ෆුට්බෝලෙත් තියෙන මේසයට මම පාපන්දු ක්‍රීඩාවටල් වල තාත්තා සොන්ඩස් කණ්ඩායමට සම්බන්ධ. ඒ කියන්නේ ඔබේ තාත්තා. ඔව් මගේ තාත්තා. ඒ කියන්නේ මම ආරදීන අහලා තියෙන විදිහට ඒ කියන්නේ තාත්තා තමයි පුරෝගාමීම සභාපතිවරයා එතන. ඉතින් ඉතින් මම මම කණ්ණාඩි දානවා ග්‍රේඩ් 5 වල ඉඳලා 6 වෙනි ශ්‍රේණිය ඉඳලා මේ මේ මං කියන්නේ 7 වෙනි ශ්‍රේණිය. ඒත් මම රන් මේ පාසලේ නිවාසාන්තර ක්‍රීඩා තරඟ වල ක්‍රීඩා කරන පාපන්දු. ඇරෙන්න ඔන්න මෙන්න දැන් තියෙනකොට මම ඉස්සරහින් හිටියා විරාජ් එස්පෙරේරා මගේ නැතිගේ මිත්‍රයෙක්. එයා තමයි පන්තියේ දෙවෙනියා. ඊට ඉස්සෙල්ලා පන්ති පළවෙනියලා හිටියේ මොහාන්යා. ගියා යන්න අපි ඉස්කෝලේ දාලා මොහන්ලාල් ගිරේරෝ. මට කියනවා මේ මේ සර් අහක බලන කෙනා ඉඳලා මේ මේ අද ඉස්කෝලෙන් පස්සේ නාට්‍යයකට කට්ටිය තෝරනවා. ඔබ එනවද? මට ඒකෙන් එකපාරටම මම තමයි මොකද තාත්තා මාව හුරු කරලා තියෙනවා හැම සතියන්තයකම චිත්‍රපටියක් පෙන්නනවාමයි ඉංග්‍රීසි චිත්‍රපටි. කවදාවත් මට දෙමළයි මේ හින්දි එකයි ගංගා ජමුනා විතරයි පෙන්නලා දෙන්නේ. සිංහල චිත්‍රපටි පෙන්නනවා ජෝබි වික්‍රමයන් යාගේ සමීප මිත්‍රෙක් තාත්තගේ. ඉතින් ඒ ඒ චිත්‍රපටිත් මම බලනවා. ඊට පස්සේ දැන් මට දැන් මේක කිව්වන් පස්සේ නළු එක්කටි කියලා මේ මේ මම ඉස්කෝලේ යන බෙල්ලෙක් ගහුවා. මම පොත් පිටියෙන් අරගෙන බෝලේ හොම් බන්ක් කර කර ඇවිල්ලා අර මේ පරිබලෙන් දැම්මා. අර පරිබල සිල්පර කොටන් වැය දන්නවනේ. පරිබල සිල්පර කොටන් වලින් ග්‍රවුන්ඩ් එක විශ්වෙන්න දැම්මා. අම්බලා කරෙල්ලා කියලා මම හැරිලා ගියා. අපි මේ සුගතපාල සර්ගේ කොරිඩෝ දිගටම දාලා තිබ්බ ඩෙස්ක් මං මං යනකොටත් නළු කරන පටන් කරා. මම මම මේ සැක මෙහෙම ඩෙස්ක් එක ළඟ වාඩි වෙලා එතකොට තිබ්බ කියෝගෙන එනවා දැන් නාට්‍ය අර එක පෙළ කියෝගෙන එනවා. කියෝගෙන එනකොට මට එක එක ළමයා කියෝගෙන එනවා කියෝගෙන එනවා ඒක දිගට කියෝගෙන එනවා. මට වුණේ මට ඒක තමයි කවදාවත් අමතකෙන්නේ නැති එක. ඒයි ඔහොම නැවතියල්ලා කන්ද උඩරටටත් සීතාවකටත් යන්නේ ඉන්නේ මේ පාරෙන් තමයි. තාත්තා සර් තීසන සර් කවුද ඒ? ආ ඔයා හොඳයිනේ ආර්චික චරිතේ. ඔයා කරන්නේ ඒක. අන්න එහෙම තමයි මාව ඉස්සෙල්ලම නාට්‍යයකට තෝරගත්ත විදිය. එතන ඉඳලම ඒ අවුරුද්දෙම සක්වල ලෝකා වේදිකා මේ සංගීත නාට්‍ය ගීත නාටකය ඒකේ බමුණගේ ඩබල් එකට මාව තෝරගන්නේ. ඒ කියන්නේ සමන් ද සිල්වා වේ නැසියත් මැරුණා ළඟදී ඒ ඒ ඒ චරිතය මමත් රඟපෑවා. ඒ කියන්නේ යා නැත් එයාට හදිසියක් වුණොත් මම ස්ටෑන්ඩ් බයි ඉන්න අලුව හැටියට හරි ආසයෙන් එන්න මෙතන මට කරන්න ඕනේ. නමුත් මම ආරච්චික චරිත කරලා අපේ නාට්‍ය ලංකාවෙන් ප්‍රථම වුණා. ඔය අතරම ඔය මමට හම්බෙච්ච පළවෙනි නළුව තමයි ඔය මතකද? ඒකට රඟපාන්නේ. ඔව් ඉස්සෙල්ලා මම අම්මිනේ කළ දෙපළදේ බිලින්දා. ඔයා බිලින්දා මම ආරච්චි. ඉතින් හරි සන්තෝෂයි මේ ඉතින් ඔය වගේ මරු ඉතිහාසය. එතකොට සිනමාවට යොමු වෙන්නේ කොහොමද? සිනමාවට යොමු වෙන්නේ කඩුල්ල කරද්දිමයි. කඩුල්ල කරද්දිම දැන් මැණික් වෙලෙන්ද කැටියෙ මම කහවත්තේ ඉන්න අතරේදී මගේ මේ සමීපතම මිතුර තමයි W විනිල්. දැන් විනිල් එනවනේ කොළඹ මාත් එක්ක. ඉතින් ගල් විකුණන්න අපි මමත් වෙලෙන්දෙන් ඉතින් එනවා. ඉතින් අපේ ගෙදර තමයි විනිල් එන්නේ. ඉතින් මං ඉතින් එක්කන් යනවා පිබිලේ කාමරයට. ඔය වගේ දැන් කොහොම හරි මේ අපේ මස්සිනා
සංජේලි ලලත්ට මේ අවසෙට් කියලා සමාජයට දැන් ඔය අපි දෙන්න සාමාන්‍ය ඉස්කෝලේන කාලේ ඊට පස්සේ අපි හමු වෙනකොට සමාජයට පොඩි ප්‍රශ්නයක් ඇති වුණා තින් පළෙන් බයන්නේ ඊළ මාසයක් විතර නොක කතා නොකර ඉන්නවනේ පොඩි දේවල් වලට ඔය වගේ කාලයක් තිබුණා විනිවිද මම කතා කරන්නේ දැන් මම මගේ වෙලඳාම් කරගෙන ඉන්න රත්නපුරේ දිහා හම්බෙන මම ආග බලගෙන යනවා දවසක් මිනිහ ඇවිල්ලා මට ඉන්විටේෂන් කාඩ් එකක් දුන්නා හරිද ඉස්සෙල්ලා වෙන්දේසයකදී හමු වුණා මමයි ගලක් ඉල්ලනවා එයත් ගලක් ඉල්ලනවා මේ ගල මේ වෙන්දේසි ඉවර වෙන්නේ වෙන්දේසි ඉන්ටර්වල් සීනවනේ ඇවිල්ලා මට කිව්වා මට ලකි බොස් මම ෆිල්ම් එකක් කරනවා මම බලමු උඹ ෆිල්ම් එකක් කරනවා නම් මාත් ෆිල්ම් එකක් කරනවාද කිව්වා හරිද හරිද මේක යාට වැදුනා මෙයාගේ ලී මගේ ලී දවසක මාසෙකට ඉතර පස්සේ ඉන්විටේෂන් කාඩ් එකක් එන්න දීලා ලකි බොස් එන්න ඕනේ මගේ මුහුරත් එකට මාර වැටුනේ කියලා ඊට බලනකොට මේ ගාමි ෆොන්සේකා ශූරින්ම දාලා මේ චිත්‍රපටයක් කරනවා ටික කාලයක් යනකොට ඕකේ ප්‍රධාන නළුව තාම ඒ කියන්නේ තෝරගෙන හිටපු ඔපොසිට් එකේ හිටපු ඒ කියන්නේ විරුද්ධවාදී විචාරිත කරන්න හිටපු නළුව වෙනුවට මාව යෝජනා වෙනවා මං කිව්වා නෑ මාව ඉතා සුරුචරිතකට ගරන් තින්නේ මං ඒක කරන්නම් මම ප්‍රොඩක්ෂන් කෝඩිනේටර් හැටියට මේක කරන්නත් බෑ මොකද දීෂණ සමය කලබල කාලය 89 නියුක කඩුල්ලත් 89 කර්දෙමුද්‍ර ෆාර්මත් 89 ඊට පස්සේ මේ මේ මම ඒක කරා මම ගාණි මාතෙත් ඒක කරා ඒ වෙලාවේ මට හොඳම නවක නළුව කියලා සම්මානකුත් හම්බුණා මේ සරසවි සම්මාන වලින් ඊට පස්සේ මම එතුමත් එක්කත් වැඩ කරන්න හම්බුනේ ඒ කියන්නේ ඒක තමයි පළවෙනිම සිනමා ආයතන දෙවීම ඔව් ඊට පස්සේ චිත්‍රපටි 25ක් විතර දැන් රඟපාලා තියෙනවා ඉතින් මේ මේ එහෙම තමයි ඒ කියන්නේ වේදිකාවේ සිනමා දෙකම කිව්වා හරි හැබැයි වේදිකාවේ අර පාසල් ළඟදී විතරයි මම කිව්වේ සංජේලි රත්නගේම සයන්ජාත කියලා වේදිකා නාට්‍යයක් මර්වින් ජයතුංග අසෝකා අවුදෙට්ටි චන්දන ද සිල්වා අපේ ඒ රාජ්‍ය විද්‍යාලයේ උදවියනේ ඒ වගේ ගොඩක් අය රඟපාපු ප්‍රියා රණසිංහ ඒ උදවිය රඟපාපු ඒ නාට්‍ය මම පළවෙනි වරට ඒ කියන්නේ ප්‍රධාන ධාරාවේ වේදිකා නාට්‍යයකට පය තිබ්බා එතනදී තිබ්බා ඊට පස්සේ මේ 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 දෙක දිගටම එන ලිහිණි මේ ධර්මදීප් පුනර්දීපයන්ගේ ඒ කියන්නේ නාට්‍ය අවුරුද්දේ හොඳම ඒ කියන්නේ නාට්‍ය සහ සම්මාන 11කින් පිදුම් ලැබුවා ඒ ඒ නාට්‍ය ඊට පස්සේ මේ මේ ජර්මන් ජාතිකයේ වෙන වර්ණ ගර්බගේ දොන් ඩියෙගෝ සුනිල් ආචාර්ය කුමින් විදේශ රාජනේ පරිවර්තනය කරා ඒ වගේ ලොකු නාට්‍ය ගොඩක් හම්බුණා මට ඒ කියන්නේ මේ මකරක්ෂා මම මකර හැටියට ධර්මසිරි මාව තෝරගෙන තිබුණා මම රඟපෑවා හොඳම නාට්‍ය මම ඒ අතරින් ගොවලන්නේ අතුල පතිරණගේ 12ක්. 12ක් නාට්‍ය මේ මේ විශිෂ්ට වෙන්න, කියන්නේ විශේෂ වෙන්න හේතුව ඇවිල්ලා හුඟක්ම මේ 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 ඒ චරිතවලට ඒ චරිත 12ම 13ක් වෙනවා ඒ මුරකාරයේ චරිතෙත් එක්ක. ඒ කියන්නේ මරණයට කැප වෙච්ච පොඩි දරුවෙක්. ඒ කියන්නේ ඉලන්දාරී වෙන්න කලින් අවුරුදු 15 විතර කොල්ලෙක්. මරණයට කැපවලා ඉන්න එක ජූරි සභාවක් තමයි මේ 12. ඉතින් ඔබතුමා සමන් බලන්න තියෙන්නේ. මේ ඒ නාට්‍ය බලවනේ. ඉතින් ඒ නාට්‍ය තමයි මට හිතෙන්නේ මම මේ රඟපාපු නාට්‍ය වලින් මේ මේ කවුද හරි යවුවත් කවුරු හරි යවුවත් හොඳම ආසම නාට්‍ය මොකද කියලා ඕක තමයි මම හිතන්නේ. ඒ වගේම ටෙලි නාට්‍ය වල මේ චරිත කීපයක් තියෙනවා කතා කරන්න. සුද්දත් මහදීඋල්ල වගේ ඒ ජුණ්ඩයිට පස්සේ හරි ජුණ්ඩයියට පස්සේ මම ටෙලි නාට්‍යවල මේ මේ මහදීඋල්ල වගේ සුදත් මහදීඋල්ල වගේ දණ්ඩේලු ගිනි ටෙලි නාට්‍ය කරපු රංගනාදන්ගේ චරිතය හරිම විශේෂයි මට මොකද හේතුව එතනදි තමයි මගේ තාත්තාගේ මේ මේ ජීවිතේ තාත්තාගේ තාත්තාවිල්ල අපේ ශ්‍රී ලංකා සමාජ පක්ෂ මධ්‍යම කාරක සමිතියක හරි එතකොට ඒ ඒ තිලක් ජයරත්න ලියනවා ලංකාවේ වමේ ව්‍යාපාරයේ ඉතිහාසය කියන ටෙලි නාට්‍යයකට ටෙලි නාට්‍ය දෙකක් කරනවා ලියනවා එයා. ඒකේ පළවෙනි එක කරන්නේ පතිරාජයන් නාඳුනන පුත්තු කියලා. නමුත් නාඳුනන පුත්තු එකේ පතිරාජ මාව ගන්නෙ ඊටාම මට දෙන්නම දෙන්නේ මගේ තාත්තාගේ ශරීරයේ. හරි. පති මාව ගන්නෙ ඒකේ ඊටාම වැදගත් කාර්යභාරයක් වෙන නිෂ්පාදන කළමනාකරුවෙක්ගේ ශරීරයේ මේ මේ කාර්යභාරයට. මොකද හේතුව අපි කියමු උදාහරණයකට ඒ ගුණසිංහගේ කම්කරු කාර්යාලය හරි එයාගේ එයාගේ මේ අපි කියමු පක්ෂ කාර්යාලයක් වගේ නේද හරි කම්කරු පක්ෂයක් නේද
හරි යාගේ කම්කරු පක්ෂයනේ ඒක. ඉතින් ඒ කම්කරු කාර්යාලය කොහොමද තිබුණේ? නිකන් හරි මේ මේ කලා අධ්‍යක්ෂකවරයා දැම්මොත් එහෙම මාක්ස් ගෙයිලෙනින්ගේ බින්දුර දෙකක් ඒ කාර්යාලය ඒක වැරදි. ඒ කාර්යාලය ඇතුල් වෙනකොටම තියනවායි කියන්නේ බ්‍රිතාන්‍ය රජුරෝන්ගේ රජිනගේ බින්දුර දෙකලු. හරි ඒ කියන්නේ ඒ ඇත්ත ස්වභාවය ඒ කාලේ තිබිච්ච ඒගොල්ලෝ ඒ කියන්නේ අධිරාජ්‍යවාදයට ගැතිකම් කරමින් තමයි ඒ කම්කරු පන්ති ව්‍යාපාරය තිබුණේ. අපේ තාත්තලා ලංකා සමාජ පක්ෂයේ පිටකොටුවේ තරුණ සමිතිය තමයි ඉස්සෙල්ලම ඒගොල්ලෝ හදලා තියෙන්නේ. පිටකොටුවේ තරුණ සමිතිය තමයි ලංකා සමාජ පක්ෂයේ ඉස්සෙල්ලම හදපු මේ ලෝකල් එක. ඒ ලෝකල් එකේ ඒ කියන්නේ ශාඛාවේ පිරිස ඒ කියන්නේ මේ මෙහෙවන්නේ අමගේ තාත්තා. දැන් මෙතෙන්දි මම හිතන්නේ ලකි මේ අපි තාත්තව හඳුන්ලා දෙන්නත් ඕනේ. තාත්තා ඔබ කලින් කිව්වා වගේ සෝන්ඩස් ක්‍රීඩා සමාජයේ ආරම්භක සභාපතිවරයෙක් විදිහට කටයුතු කරා වගේම ඊටත් වඩා තාත්තාගේ චරිතය ඔබේ පියාගේ චරිතය සුවිශේෂ වෙන්නේ ලංකා සමසමාජ පක්ෂය වෙනුවෙන් සිදු කළ විශිෂ්ට කාර්යභාරයෙන් නිසා. රෙජිනෝල්ඩ් මෙන්ඩිස් නැත්නම් රෙජි මෙන්ඩිස් රෙජි සහෝදරයා කියලා තමයි ඒ කාලේ සියලු දෙනාම මේ ලකේගේ පියාව ආදරයෙන් ගෞරවයෙන් හැඳින්වුවේ. ඔව්. ඔව් දැන් තාත්තාගේ ජීවිත කතාව ඒ කියන්නේ ලංකා සමසමාජ පක්ෂයේ ඉතිහාසයත් සමාන්තරව ගමන් කරන්නේ. ඒ සියලුම නායකින්ගේ එන්.එම්. සහෝදරයාද කොල්වින් සහෝදරයා ලෙස්ලි පිලිප් ඒ සියලුම දෙනාගේ අතරේ මෙයා ඉන්නේ කෙනෙක්. ඒ දේශපාල මණ්ඩලයේ පස් දෙනාගෙන් එක්කෙනෙක්. හරි නමුත් ඉගෙනගෙන තියෙන්නේ තුනේ නැත්තම් හතරේ පන්තියේද. නමුත් ඔහු කියවීමෙන් ඔහුලද පන්නරය ඒ ඔක්ස්ෆර්ඩ් කේම්බ්‍රිජ් වගේ විශ්වවිද්‍යාලවල ඩබල් ඩිග්‍රී ගහපු කට්ටියත් එක්ක එයා හරි හරියට වාඩි වෙලා මේ කරුණු කාරණා තර්ක විතර්ක ඉදිරිපත් කරමින් වැඳිමුණු කෙනෙක්. ඉතින් මෙයාගේ මුල් කාලය ඇත්ත වශයෙන්ම ඉතාම නන්නත්තාර ඒ කියන්නේ ලුම්පන් කොටස් එක්ක සමාජයේ හිටපු චරිතයක් තමයි තාත්තා. මෙයා ගැන ආරංචි වෙලා මෙයාට මාක්ස්වාදී උගන්වනවා මේගොල්ලෝ. ඒ ඉස්සෙල්ලම තාත්තමට කියලා තියෙන තාත්තා විශේෂයෙන්ම ඔය කතන්දරේ කිව්වේ මාචාර්ය සුචරිත ගම්ලත්තයි තිලක් ජයරත්නයන්ටයි ඩබ්ලිව් ජයසිරිටයි ගෙදරදී අපේ මම තමයි එක්කන් ගියේ තාත්තව හම්බෙන්නේ තුන්දෙනාව ඕනේ කිව්වා මෙයාව හම්බෙන්න. නමුත් මම දොරගාවේ ඉඳලා ඒ කතාව ඔක්කොම අහගෙන හිටියා. ඒ අහන් ඉන්න වෙලාවේ මට ඒ කියපු එකක් තමයි ඒ කියන්නේ ඇහිච්ච හොඳ වැදගත්ම දේවල් තමයි මේ ඒ කියන්නේ ඒ කණ්ඩායමට ඒ කණ්ඩායම නැතුව ඒගොල්ලන්ට බැරි වෙනවා සමසමාජ පක්ෂයට වරාය කම්කරු සමිතිය හදන්න. ඉතින් මේගොල්ලෝ ඉස්සෙල්ලම කරන්නේ තාත්තා දැන් උදාහරණයකට කිව්වොත් තාත්තගේ ඒ කාලේ තාත්තා කොයිතරම් මේ මේ සමාජයේ ඒ කියන්නේ වෙනම ඒ කියන්නේ ප්‍රතික්ෂේප කරපු චරිතයක්ද කියනවා නම් ඒ කාලේ ඔහු ඒ කියන්නේ පිටකොටුවේ චණ්ඩියා වගේ ඒ කියන්නේ ඔහු තාත්තමට කියලා තියෙන දේවල් බොරු කියන්න ඕනේ නැහැ. ඒ තාත්තගේ මුල් කාලේ තරුණ 20 ගණන් වල වයස මුළු පිටකොටුවේ දින හැම කඩේකම කප්පම් ගන්නවලු. වරායේ මේ ඔය හාබර් එකේ ඔය පාලම තියෙන්නේ එතන ඔය මේ දැන් ඔය මේක තියෙන මොකද්ද ඔය මේ කස්ටම් එක රේගු එතන ඒ පාලමේ ඉඳලා හම්බන් වෙල්ලට යනකම් ඒ කියන්නේ කැලණිගල මොහොතරට දනකට යනකම් සූදු පොළවල් 13ක මේ තෝම ගන්න එක්කෙනෙක් තාත්තා. තාත්තගේ තව තව ඒ වගේ මිනිහෙක්ව අල්ලන්න ඕනේ මේගොල්ලෝ පිටකොටුවේ තරුණ සමිතිය පිහිටවන්න සහ හෙන්රි පීරිස් ඔය ජනදාස පීරිස් මහත්තයාගේ තාත්තා තමයි මේ තව එක්කෙනෙක් ඇවිල්ලා ඉන්නවා. යාගේ නම් මතක නෑ මට අද. මේ ඒ දෙන්න තමයි එවලා තියෙන්නේ මේ මේ මෙන්න මේ මිනිස්සයාට උඹ මාක්ස්වාදී උගන්වන්න. ඔයගොල්ලෝ ගිහිල්ලා උගන්වන්න ඕනේ. කියන්නේ එන්.එම්. කොල්වින්ලා පිලිප්ලා ඒ ලෙස්ලිලා ඒ ඌගේ තාත්තා ඒ තාත්තා ඒකෙන් රන් අරගෙන ඒතනින් ආරම්භ කරපු ඒ කියන්නේ ඔක්කොම ඉතින් ඒ තාත්තගේ කණ්ඩායම තමයි අර ඒ ගුණසිංහ මේ පිටවල තිබුච්ච ඒ තාත්තා කියනවා මම හොඳට අහගෙන හිටියා ඒ ගුණසිංහගේ අර මුට්ට කාසි කියන්නේ දෙන්නෙක් ඉන්නවලු වරාය ගේට්ටුව ළඟ මුට්ටි දෙකක් තියාගෙන ඇතුළ වෙන එක්කන තඹ කාසි ගානේ දාගෙන යනවලු ගොඩක් හිටියේ මලයාලි කම්කරුවලු. තාත්තමට දවසක් කිව්වා මල්වත්ත පාරේ ඉඳලා බැලුවම කුමාර වීදිය දිහා මලයාලි කම්කරුවෝ පණු කැලැත්ත වගේලු බුදිය ගන්න පාරේ ඒක ඒ තරම් සිංහල මිනිස්සු එන්නේ නැහැ වරාය වැඩවලට. අර ඉන්දියාවේ කට්ටිය මෙහි ඇවිල්ලා වැඩ කරනවා ඒ උන්ව පන්නව් කියලා තමයි ඒ ගුණසිංහලගේ ඒ කියන්නේ මේ මේ පෙළපාලියක් දැකලා තමයි එන්නෙම්ලා ඔය මේ ඇවිල්ලා නැවෙන් බැහිනවනේ. නැවෙන් බැහිනකොට ඒගොල්ලෝ දැකලා තමයි ඒගොල්ලන්ට හිතෙන්නේ මේ කම්කරුපන්ති ව්‍යාපාරේ මොකද ඒගොල්ලෝ ලැස්කිගේ කියන්නේ ප්‍රොස්කිවාදී ව්‍යාපාරේ ලංකාවේ පටන් ගන්නකොට ඒගොල්ලෝ ඉගෙනගත්ත ගුරුතුමාගේ ලැස්කිගෙන් එන මේකත් මෙතන ලංකාවේ පටන් ගත්තේ ඒ විදිහට. ඉතින් තාත්තා ඉතින් අන්නේ ඒ වගේ තමයි තාත්තා ඊට පස්සේ එයා
ඔක්කොම නවත්තන්න ඕනේ කියලා තාත්තට ඔය කරන ඒ දහජරා වැඩ ඒ කියන්නේ ඒව සමාජයේ ඊටස තාත්තා මාක්ස්වාදී කියනගෙන ඒගොල්ලන්ට මාක්ස්වාදී උගන්ලා පස්සේ කාලෙකදී ලංකා සමාජ පක්ෂය අර මං කිව්වේ දේශපාලන මණ්ඩලය අධ්‍යාපන බියුරෝව මෙහෙවන ඒ කියන්නේ මාක්ස්වාදී දේශපාලන විද්‍යාපීඨය ඒ සියලුම ඒ කියන්නේ එක සැරයක් 975 අවුරුද්ද මට මතකයි මට වයස අවුරුදු 20යි එතකොට මම මේ මට ඕන තරම් කියන්න පුළුවන් පක්ෂය ඇතුලේ අදත් එහෙමයි එදත් එහෙමයි හැමදාම සමාජ පක්ෂයේ විජේයගේ පුතා මම ගිහිල්ලා එදා පක්ෂ සම්මේලන වෙලාවේ එදා තමයි මේ පක්ෂ සම්මේලනයේදී තමයි මධ්‍යම කාරක සභාවට පිරිස තෝරන්නේ ඉතින් මම ඉවරෙච්ච ගමන්ම ඔක්කොමලා ඉතින් අර මේ මේ වේදිකාවේ ඉන්නකොට මම තාත්තගේ ළඟට ගිහිල්ලා ඉන්නකොට මම නිකන් අර මේසේ දිහාත් බලලා නිකන් අර පොඩි පොඩි තුණ්ඩු කෑලි දිනවනේ අර ඡන්දේ දාන්න පාවිච්චි කරපු මම නිකන් ඒගෙන නිකන් අර ලියලානේ මේ වගේ පොතක වැඩිම ඡන්ද ටික aran තියෙන්නේ මධ්‍යම කාර සභාවේ තාත්තා 228යි එන්එම් ලා කොල්වින් ලා ඔක්කොම 224යි 226යි 222යි ඒ තරම් පක්ෂය තුල පුදුමාකාර ජනප්‍රියත්වයක් ලැබපු අවංකව මේ කියන්නේ මනුස්සය මැරෙන කොටත් ඒ කියන්නේ කිසිම කවදාවත් වෙන පැත්තකට ගියේ නැති තමන්ගේ මතය තුලම ඉඳලා ඒ කියන්නේ ට්‍රොස්කිවාදියෙක් විදියට ඒ කියන්නේ ට්‍රොස්කි කියලා තියෙනවානේ මාක්ස්වාදියෙක් විප්ලවවාදියෙක් මැරෙන්න ඕනේ විදි තුනක් ඒ කියන්නේ ඒ පළවෙනි එක තමයි තමන් මේ ක්‍රමයට විරුද්ධ නම් පාරට බැහැලා මරණකම් වෙඩි තියනකම් කෑ ගහලා මේකට විරුද්ධයි වැරදි මේක කියලා කෑ ගහලා මරණකම් වෙඩි තියනකම්ම ඵලයන් කියන එක දෙවෙනි එක තමයි චේගුවර කරා වගේ සේනාව සංවිධානය කරලා ඔවුන්ට මාක්ස්වාදී උගන්වලා විප්ලවයකින් මේක පිටවන්න බලය පිටවන්න ආයුධ සන්නද්ධ නැගිටීමකට සංවිධානය කරන එක. තුන්වෙනි එක තමයි තමන්ගේ ජීවිත කාලය තුලම මේ ධනපති පන්තිය කරන වැරදි අනුන්ට කියන්නේ පහදලා දීලා මේක කවදාවත් වෙන්නේ නැති වැඩක් මේක හරියන්නේ නැහැ සමාජවාදී තමයි එන්නේ දේශපාලන මාක්ස්ගේ ධර්මය පුන පුනා කියලා ඒ කියන්නේ හැමෝටම උගන්වලා ඒක අවබෝධ කරමින් තාත්ත කරේ ඒ ජීවිතේ තාත්ත මරුනේ තුන්වෙනි විදියට ඒ කියන්නේ කවදාවත් වෙනස් වෙන්නේ නැතුව ඒ කියන්නේ අත වශයෙන්ම මේ මම ඒ කියන්නේ තාත්තගේ ජීවිතේ මම හරියටම අගය කරනවා දැන් ඔය ලකී කිව්වේ මේ අපේ රටේ හැම පක්ෂයකම දේශපාලන නායකකාරකාරණීන්ගේ ගෞරවයට සහ ප්‍රසාදයට ආදරයට පාත්‍ර වූ රෙජිනෝල්ඩ් මෙන්ඩිස් එහෙම නැත්නම් රෙජි මෙන්ඩිස් එහෙම නැත්නම් රෙජි සහෝදරයා රෙජි අංකල් ඔහුගේ ජීවිතය ගත වුණු විදිය දැන් ලකි කියාගෙන ආවේ ඇත්තටම මේ තාත්තා හා බැඳුණු තාත්තාගේ ජීවිතය හා බැඳුණු යම් යම් සිද්ධීන් සහ ලංකේ ඉතිහාසය අලලා නිර්මාණය වුණු ටෙලිනාට්‍ය දෙකක් පිළිබඳව කතා බහ කරද්දී අපි මේ රෙජිනෝල්ඩ් මෙන්ඩිස් සහෝදරයා පිළිබඳව අපි වැඩිපුර කතා බහට ලක් වුණේ ඒ ටෙලිනාට්‍ය දෙක තමයි එකක් නාඳුනා පුත්තු අනික එක දණ්ඩේලු ගිනි දැන් මේ දෙකේ ඔබ රඟපෑ චරිත පිළිබඳව අපි සිහිපත් කරමින් හිටියේ ඒ කියන්නේ මේ දැන් උතන ඊරේගේ චරිතයන්නේ තාත්තගේ චරිතය මම හරි ආසාවෙන් හිටියා මට මේ චරිතය ලැබෙයි කියලා පතිරාජයන් මට කිව්වා මේ එතකොටම ඕකට කලින් තෝරගෙන හිටියේ මේ එන්නම් පෙර මේ එන්නම් සහෝදරයාගේ චරිතයට ආචාර්ය එන්නම් පෙරගේ චරිතයට දමිත් ෆොන්සේකාගේ නම යෝජනා කළා තිබුණා ඔබ කියන්නේ මේ නාඳුනා පුත්තු කියන නාඳුනා පුත්තු ඊට පස්සේ මේ කියන්නේ යෝජනා වෙලා තිබුණේ ඒක. එතකොට දැන් අපි දෙන්නව ෆ්‍රේම් එකේ තිබ්බම පති මට දවසක් කියනවා ඒක. උඹ එක කොනක මෙයා මෙතන එහෙම එකක් කිව්වා මට. ඊට පස්සේ මේ මේ සමහර වෙලාවට මම ඒකයි කියන්නේ පති මගෙන් ඊට වැඩිය ලොකු කාර්යභාරයක් ඉෂ්ට කරගන්න එයාට උවමනාව තිබුණා කියලා මට පස්සේ හේතු ගැන්නුණා. හේතුව මේ මේ ඒක තමයි මේ ඒ නාට්‍ය කරද්දී ඒ නාට්‍ය කලාධ්‍යක්ෂකවරයා සහ ඒ කියන්නේ නිෂ්පාදන කළමනාකරු නිෂ්පාදන කළමනාකරුවන් දෙන්නෙක් හිටියා අපේ නැසී ගිය නන්දමුන් සිංහයි මමයි මම ප්‍රථම වතාවට ඒ සිනේවිඩිය එකේ ඒ වගේ ඒ කියන්නේ බැරෑරුම් ප්‍රොඩක්ෂන් එකක් හැන්ඩල් කරා ඒ කියන්නේ කලා අධ්‍යක්ෂණය කරේ සරච්චන්ද සමරකොඩි සූරින් එතුමත් දැන් දියුතුමතුර නෑ ඒ වෙලාවේ මේ මේ ගොඩාක් අවශ්‍ය වුණා ඒ කාලීනව ඒ අපි මං ඉස්සෙල්ලා උදාහරණයකට කියන්නේ හිටියේ ඒ ගුණසිංහගේ පක්ෂ කාර්යාලයක කවුරුත් හිතන්නේ කම්කරු පක්ෂ කාර්යාලයක් කියන්නේ කාල් මාක්ස්ගේ එංගල්ස්ගේ ලෙනින්ගේ ට්‍රොට්ස්කිගේ පින්තූර දිනවා කියලා. නමුත්
ඒ ගිය තැන්වල මං මම ඒ ඇසුපිරු තැන් ඇති මිනිසුන්ගෙන් මං අහලා තියෙනවා එංගලන්තේ රජුරුවන්ගේ රජිනගේ පින්තූර දෙකලු තියෙන්නේ ඉතින් අධිරාජ්‍යවාදයට ගැතිකම් කරන කම්කරු පක්ෂයක මේ මේ කම්කරු කාර්යාලය අපේ ඒ ගුණසිංහේ කාර්යාලය ඉතින් ඒකට විරුද්ධව තමයි එන්.එම්. කොල්වින් ලෙනින් කවුත් මේ මේ පිලිප් සහෝදරයා ඉතින් ඒ ඒ කණ්ඩායම ලිස්ලි සහෝදරයා මේ සේරමල මගේ මාමලා හොඳේ මාම මාමගිට තමයි එන්.එම්. මම තමට අයන්න ආයෙ නිකන්නේ මම රාජකීය විද්‍යාලයට දැම්මේ කොල්වින් මාම ඒක වෙනම කතන්දරයක් තියෙන කොල්වින් මාමගේ ජීවිතේ බේරගත්ත තාත්තා බෝම්බය අල්ලලා ඒ වගේ මේ මේ ලොකු කතන්දර ගොඩක් තියෙනවා ඉතින් මම කියන හැටි අර ඒ ඒ චරිත ඒ කියන්නේ ඒ ඒ ඒ චරිතේ මට ලැබුණ නැත්තේ තාත්තගේ දෙවෙනි පාර ඉතින් ඒක මම කරානේ ඒක නිෂ්පාදනය කල්පනා කරන කරන්නේ මම හරියට කරා පරිරාජ මල ඒ කියන්නේ මැරෙන්න මරණ මංචකේ ඉඳෙද්දි මම ගියා තුන්වර බලන්න ඒ නුවර රවගාව තිබිච්ච පුද්ගලික රෝහලට එතනදී ප්‍රථම වතාවේ මට කිව්වා ඒ කියන්නේ දෙසැම්බර් මාසේ ඔහු නැති වුණේ ජනවාරි 24 වෙනිදා මගේ මතකේ නිවැරදි දින 28 හෝ 24 ලකී මේ එතකොට ටිකක් කතා කරනවා නාඳුරුණ පුත්තු කොහෙවත් නැහනේ මං ITN එකෙන් ඇහුවා ඒක නැහනේ කිව්වා ඊට පස්සේ මම හොයන්න පුළුවන් හැමතැනකම හෙව්වා නැහැ කියලා කිව්වා මට ඊටස්සේ මම හිතාගත්තා මේක හොයන්න ඕනේ කියලා ඇවිල්ලා මම හැමතැනම හදලා රොජර්ට කතා කරා රොජර් සෙනිරත්නක තමයි පස්සේ ඒ චරිතය කරේ ප්‍රධාන චරිතය එන්නේ චරිතය රොජර්ුයි මේ මේ කවුද සංගීතයි කරේ ඊට පස්සේ මේ රොජර්ට මම කිව්වා මචං මෙහෙම මේ පදේ කියනවා මේක නැහැයි කියලා අඩු මංගාව තියෙනවද මම VHS කොපියක් කිව්වා දැන් මම දෙවෙනි සැරේ ගිහිල්ලා පතේ හම්බෙනකොට පතිව හම්බෙනකොට මොකක් පති රොජගාව තියෙනවලු මේ මේ දෙවෙනි සැරේ නෙවෙයි අත්‍තරම තුන්වෙනි සැරේ ඒක මැරෙන දවස් 3කට විතර ඉස්සෙල්ල තියෙනවලු මේ පති කිව්වා අතිරාජ්‍යට එතකොට කතා කරන්නේ නැහැ නිකන් ඉංගි දෙනවා විතරයි මේ පොඩි හිනාවක් ගියා හරි ඒ කියන්නේ මම එතකොටම රොජර්ට කිව්වා මචං ඕක කොහොම හරි සංරක්ෂණය කරලා ගිහිල්ලා දෙමු මොකද දැන් මේ වෙලාවේ ගොඩක් වටිනවා මොකද පතිරාජ පදනම අපි පිටවන්න සාකච්ඡා මට්ටමේ තියෙන්නේ මේ පතිරාජගේ පුතා මේ මේ කවුද අපේ මිලින්ද මිලින්ද දැන් මිලින්දට මිලින්දත් එක තමයි ද ගනුදෙනු කරන්නේ අර මේ මේ කාන්ස් ෆිල්ම් ෆෙස්ටිවල් එකේ බඹුරේ විත් මේ මේ විශිෂ්ට චිත්‍රපටයක් කරලා ප්‍රදර්ශනය කරා තුප්පට තුනක් තෝරගෙන තිබුණා ආසියාවෙන් එතකොට ඒ ඒ චිත්‍රපටි සම්පූර්ණයෙන් සංරක්ෂණය කරලා මිලින්දට එවලා තියෙන කොපි එකක් එකක් ඒගොල්ලෝ ගාව තියෙනවා ෆෙස්ටිව් කාන්ස් එකේ ඊට පස්සේ සිංගප්පූරුවේ තියෙනවා මේ මේ මම හිතන්නේ නෙගටිව්ස් ටික. ඉතින් ඒ වගේ මේ මේ කියන්නේ මේ පතිරාජයන් අර කියන්නේ ඊට පස්සේ නම් මට එනවා ඒ පතිරාජ යනවා මොනෑෂ් යුනිවර්සිටි එකට එයාගේ PhD එකට. ගියාම දැන් මේ ටෙලිනාට්‍ය නරඹලා මේ ටෙලිනාට්‍ය ලියලා මේ තිලක් ජයරත්නයන් මේ ටෙලිනාට්‍ය තුල මේ ටෙලිනාට්‍ය මේ පෙන්වන්න බැරි වෙච්ච දේවල් ගොඩක් තියෙනවා. මේ ඉතිහාසය කියන්නේ දැන් රෂ්‍යන් විප්ලවයේ ගමු රෂ්‍යන් විප්ලවයේ ට්‍රොස්කී චරිතේ දෙකක් නෙවෙයි එකක් වගේ ඒ තරම් කියන්නේ බද්ධ වෙලා තියෙනවා ඔව් ඒක එකිනෙක ඊට පස්සේ මේකේ මේකේ කියන්න බැරි වෙච්ච දේවල් ගොඩක් තියෙනවා විශේෂයෙන්ම ආදර කතාව එන්.එම්. ගිසා සෙලිනා පෙරේරාගේ හරි මේවා මේ මේ ඉතාම විශිෂ්ට විදියට නාඳුනු පුත්වේගේ මතු කරලා තිබ්බ තිලක් අයියා ඊට පස්සේ දැන් මේකේ තවත් දේවල් තියෙනවා බ්‍රිස් ගර්ඩන් සිද්ධිය හා කමලාදේවි ලංකාවගේ ගමන නේරු ලංකාවට ආපු එක ඒ ඒ ලංකා සමාජ පක්ෂෙත් එක්ක ඒගොල්ලන් තිබිච්ච සම්බන්ධතා හිරගේ කඩාගෙන ඉන්දියාවට යෑම ඒ සියලුම දේවල් මේ ඇතුළත් වෙන මේ මේ කරලා දෙවියන්ට ලියනවා එයා අර මිස් වෙච්ච තැන් ඔක්කොම උලුප්පල අරගෙන දණ්ඩේ ලෝගිනි මේක අධ්‍යක්ෂණයට බාර දෙන්නේ මේ සුරත් මහදියුල්ලවට හැබැයි ඒකෙදි තාත්තගේ චරිතය ඔබට හම්බෙන්නේ නැහැ මට හම්බෙන්නේ නැහැ ඒක හම්බෙන්නේ පළවෙනි කෙනි තාත්තගේ චරිත කරේ ක්ලීඩස් මෙන්ඩිස් අපි තාම සහෘද මිත්‍රයා මගේ යාළුවා ඊට පස්සේ කරන්නේ නීල් ලලස් ඒ කියන්නේ මේ මේ කවුද මේ නීලා ඒ කියන්නේ කවුද මේ සුරත් මහදියුල්ලවගේ අධ්‍යක්ෂණයෙන් මට එතනදි බාර වෙනවා ඉතාම බැරෑරුම් අනික් සියලුම චරිත ෂැඩෝ කැරක්ටර්ස් ඒ චරිත ජීවත් වෙලා තිබෙනවා කලින් ඒ සියලුම චරිතානික් මගේ චරිතය විතරක් ජීවත් වෙච්ච නැති චරිතයක් නමුත් සමස්ත ද්‍රවිඩ ජනතාවම නියෝජනය කරන වග කිය යුතු ඉතාම බැරෑරුම් චරිතය රංගනාදන් කියන මලයාලි කම්කරුවෙක් දෙමළ ඒ ඒ චරිතය මම ඉතාම මම එකයි හරිම ආදරේ ඒ චරිතයට අදත් අනික් සියලුම චරිත දිහා බැලුවම ඒ චරිතය මම ඉස්සෙල්ලම කරපු මේ මේ ඉතාම බැරෑරුම් කවුරුත් මට මොකුත් බැන්නේ මොකුත් නැහැ
දැන් ඔය ඔබ කලින් සඳහන් කළා මේ කොල්වින් සහෝදරයාගේ ජීවිතය ඔව් තාත්තා බේරුවා කියලා ඔව් ඒ සිද්ධිය ඔය තාත්තමට කියපු එක කතන්දරේ මම දන්නවනේ තව කීප දෙනෙක් ලියපු පොත්වල ඒ කියන්නේ මහාචාර්ය ඔස්මන් ජයරත්න ඔසි මාමා ලියපු පොත මම දැකලා තියෙනවා එඩ්මන්ඩ් මාමා එඩ්මන් සමරකොඩි ලියපු පොත දැකලා තියෙනවා තව කීප දෙනෙක් කොහොම ඒගොල්ලන්ගේ ජීවිත කතාවල මේක දැකලා ඒගොල්ලෝ දැකපු ඒ කියන්නේ ලංකා සම සමාජ පක්ෂය 956 55 ඒ කියන්නේ ඒ කාලවකවානු වෙනකොට බණ්ඩාරනායක අගමැතිතුමා ඉඳෙද්දී බණ්ඩාරනායක කියලා මම කියන්නම් ඒ කියන්නේ යාපනයට ගියාම වෙන කතාවක් කියනවා කොළඹට ආවම වෙන කතාවක් කියනවා මේ ජාතික ප්‍රශ්නේ ගැන හරි භාෂා ප්‍රශ්නේ ගැන ඊට පස්සේ මේ ලංකා සම සමාජ පක්ෂය කියන්නේ එක භාෂාවක් වුණොත් රටවල් දෙකක් වෙයි භාෂා දෙකක් වුණොත් ඔන්න තනි රටක් වෙයි ඒක තමයි කොල්වින් කිව්වේ කොල්වින් මාමා කිව්වේ පාර්ලිමේන්තුවේදී ඒක ඊට පස්සේ දැන් මේගොල්ලෝ මේ තීරණය ගන්න තැනක් තියෙනවා ලංකා සම සමාජ පක්ෂයේ මධ්‍යම කාර්ය සභාව රැස් වෙනවා නගරශාලාවේ නගර සභා ශාලාවේ රැස් වෙනවා රැස් වෙලා ඒගොල්ලෝ මේ එතකොට මම හිතන්නේ මම හොයලා බැලුවම එන්එම් සහෝදරය එතන නගරාධිපති මන්නේ මගේ මේ මතකේ නිවැරදි නම් මේ මේ ඊට පස්සේ මේ රැස් වීමෙන් පස්සේ මේගොල්ලෝ මේ තීරණය අරගෙන ඒ කියන්නේ මේ සාදුකීන් පෙළෙන වෝන් දැන් ඉතින් නැගිටියා මිහිතලේ අසරණෝන් නැගිටියා ඒ ජාත්‍යන්තර ගීතේ ගායනා කරගෙන පරිපෙළ බැහැගෙන එනවා ඒ වෙලාවේ තාත්තමට කියපු කතන්දරේ තාත්තට අහුවෙලා තියෙන්නේ කොල්ලින් මාමාගේ අත කොල්ලින් මාමාගේ වම් අත තාත්තගේ දකුණු අත අල්ලගෙන හොම මෙයා එනවා මේ බැහැලා ඇවිල්ලා දැන් මේ ඒ කාලෙත් තිබුණා හාමුදුරුවරු විශාල සිංහල ජාතිවාදී ජාති භේදවාදී විදිහට කටයුතු කරපු ඒක පාර හදන්න ගෙනාපු ගල් දාලා අර විහාර මාදේවි පාක්කේ ඉස්සරහ පාර නගර සභාව ඉස්සරහා ඒ ගල් වලින් ගහනවලු මේගොල්ලෝ යන තම තමන්ගේ වාහන වලට යන්න හදනවා මේ යනකොට මේගොල්ලෝ ජාත්‍යන්තර ගීතේ ගායන කරගෙන යනවා තාත්ත කියන කතන්දරේ විදු ගහනවා වදිනවා ගල් ලේ වෙරාගෙන දැන් මේගොල්ලෝ යනවලු යන අතරේ තාත්ත එක්කෙනේ ජීවරධාරියෙක් තාත්ත මට කිව්ව කතාව ඒ කියන්නේ අමුතු දෙයක් විසි කරනවා දැක්ක තේරුණා තාත්ත ඒක ගොල්ලින් මාගේ මූණ හරියට එනකොට මෙයා කැච් එක කොහොම අල්ලලා තියෙනවා වන්නති එතකොට තමයි තාත්තා මේ මේ ඒ කියන්නේ අත මේ මහා මහපටැංගිල්ලෙන් මේ නහරෙන් මොනවද මහපටැංගිල්ල ඉල්ල තියෙන එයාට එතනින් හරි මතක නැහැ ඊපස්සේ එතනම පේමන්ට් එකේ වාඩි වෙලා අර මේ 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 නගරශාලාව ඉස්සරහා එහෙමඩ දවසක් එක්කන් ගිල්ල බෙන්නුව එතන ඊට පස්සේ මේ 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 කොලින් මම ඇවිල්ලා යාව අරන් ගිල්ල තියෙන ස්පිරිතාලේ ඉස්පිරිතාලේදී මේ ඔක්කොම දොස්තරලා වට වෙලා මෙතනින් කපමු කියනවා. ඒ පින්තූරයක් තියෙනවා අර ධර්මශ්‍රීගේ ෆිල්ම් එකේ මේ 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 පාරාදීසයේ ෆිල්ම් එකේ ડોකියුමෙන්ටරි එක තාත්තා මන්ට හරි ආසයි පින්තූරේ ගන්න. යා අත නැති වෙලා එදාරෑ ඉන්න ඉස්පිරිතාලේ. මේ මෙතන ලොකු ගොලියක් වගේ යට ගහලා. ඊට පස්සේ දැන් මේ මේ අතව කට්ටියක් කියනවලු මෙතනින් කපමු කියලා. මේ ඊට පස්සේ මේ මේ කොලින් මාමා කෝල් එකක් කරන් දිබිලේ මාමට මාචාර සේනක විබිලේ එයාත් මධ්‍යම කාර්ය සභාවේ එයා ඉඳලා තිනවා මා මඩ කලපුවේ පක්ෂ වැඩකට ගිහිල්ලා එයා කියලා තිනවා මුකුත් කරන්න එපා මං එනකම් මෙතනින් ඉතරක් තියන්න ඔය කනම්මන මුකුත් කරන්න එපා අපි බලමු විස දුවනවද නැද්ද කියලා එතනින් කපුවා වේරුණා යන්තම් අද නෙමෙයි තාත්තා මැරෙනකනු එතනින් තමයි අත නැති වුනේ තාත්තා තමයි පළවෙනි මිනිස්සයා තනි අතින් ඩ්‍රයිවිං ලයිසන් එක ගත්තු ලංකාවේ වෙනම ට්‍රයිබුනල් එකක් තිබ්බල් මේ කියන්නේ ජජස්ලා 3 දෙනෙක් එක්සැමිනර්ස්ලා 3 දෙනෙක් වාහනේ වාඩි වෙලා මේ මේ ඔය මොකද ඇල්විඩිකල මාවතේලු තාත්තමට කිව්වේ හදන්න අර රසවත් කතාවනේ ඔය ඉතින් තාත්තා යනවලු මේ මේ එළවගෙන දැන් වාහනේ තාත්තා ගියර දාන්න ඔයා දැකලාද මම මේ වාහනේ ගිහිල්ලා තිනවා තාත්තා එළවෙන වාහනේ වාසනාව මට ලැබිලා තියෙනවා ඔව් ඒක පොඩි කාලේ අපි ඔව් අපි නාට්‍ය පුරවට යන එනකොට ලුම්බිනේට යද්දි ඔව් ඉතින් ඔයා ළඟින්ම අත්තා වැඩි වාඩි වෙන ගිරක දාන බලන්න මේ කොල්ල 35ක් වාහනේ නගිනවා මම ළඟම වාඩි වෙනවා මොකද මට ඕනේ මේ අර අතින් මේ ගියරක දාන හැටි බලන්න මේ 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 මොකද්ද මේ පොඩි පැටවුනේ දාන අපි අපි ග්‍රේඩ් 7 වල ඔව් ලකු ශවලට යන්නේ නැව නෑ පොඩි කාර් එකේ බයිනල් 30ක් ඉදර නගිනවා ඔගේ කොහොම දැන් කාර් එක එළවගෙන යනකොට මේක එක්සැමිනර් කෙනෙක් කියලා දිනවා අමසේ හොඳට එළවනවා ඒ තමුසිට රිවර්ස් එක දාන්න බෑනේ කිව්වලු. තාත්තට ගදහම් පස්ස බලලා ඒ මනුස්සය දිහා බලලා අයින් කරලා නවත්තලම පස්සට පේමන්ට් එක ගාන නවත්තලා මහත්තයා රිවර්ස් ගියර් එක දාන්න යනකොට නෙවෙයිනේ නවත්තලා නවත්ත පිලා. මෙන්න මෙහෙම දාන්නේ. මොකද ඉතින් ඒ වගේ අර මුළුණු බලාගෙන ඉතින් කොලින් මාම තමයි බිල් එක ගෙනලා තියෙන පාර්ලිමේන්තුවට. ඊට පස්සේ
ලකී ඔය කතාව කියද්දි මටත් ඉතාම සංවේදී කතාවක් මතක් වෙනවා. දැන් ඔය සිද්ධිය ප්‍රතිනිර්මාණය වෙනවා ටිකක් සමාන්තර ආකාරයට දණ්ඩ එළු ගිනි ටෙලිනාට්‍ය. දැන් ඒකේ ඔය අන්ත ජාතිවාදී කණ්ඩායම නියෝජනය කරන චරිතය රඟපාන්නේ මම. දැන් මේ ඒ නාට්‍ය කොල්වින් සහෝදරයාගේ චරිතය නිරූපණය කළේ අපේ වික්ටර් රාමනායක. දැන් වික්ටර් රාමනායක මෙහෙම ඉන්නවා, තාත්තගේ චරිතය නිරූපණය කරපු නීල් ලලස් මෙහෙම ඉන්නවා. එහෙම ඉඳද්දී මම මේ හිසින් සංඥාවක් දෙනවා මේ සගයාට බෝම්බේ විසි කරපන් කියලා. ඒ සහාය චරිතය නිරූපණය කරපු නළුවා ටේක් වන් එකේ බෝම්බේ විසි කරනවා. බෝම්බේ හරියට යන්නේ නැහැ, මහදිවලව කට් කට් කියනවා, තව පාරක් කියලා කියනවා. හරියට මෙන්න මෙතෙන්ද මේ ඉලක්කයටයි බෝම්බේ විසි කරන්න ඕනේ කියලා. දැන් දෙවෙනි කට් එකක් ගන්නවා, ඒකත් අසාර්ථකයි. හතර පස් පාරයක් මේක ෂූට් කරනවා. අර නළුවට මේ හරි තැනට මේක විසි කරගන්න බෑ. ඊට පස්සේ නළුව වෙනුවට වෙන එක්කෙනෙක් දාලා, මොකද ඒ රූපරාමුවට ඒ නළුව අහු නොවෙන විදිහට ෆ්‍රේම් එක හදලා ඒක දෙපැත්තට කපා ගන්න පුළුවන් වෙන විදිහට තව කෙනෙක් දාලා විසි කරනවා. ඒකත් අසාර්ථක වෙනවා. තාත්තා ගහක් යට ඉඳලා බලාගෙන ඉන්නවා මේ ෂූටින් බලාගෙන ඉන්නවා රජි සහෝදරයා. ගාල්ලි කොටුවේ ටිකක් වෙලා ඉඳලා රජි සහෝදරයා ඇවිල්ලාගෙනවා, දෙන්න මම විසි කරන්න කියලා. තාත්තා ඒ බෝම්බේ ඒක අරගෙන විසි කරනවා. ටේක් වන් ඕකේ. තාත්තා මරු කතාවක් කිව්ව දවසක් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ තාත්තයි අපේ තාත්තයි ලංකා සමසමාජ පක්ෂයේ සමසමාජය කියන පත්තරය ගල්ලච්චුවේ මුද්‍රණය කරන පත්‍රය ඔය ආලේදී කතාව එල්ෆින්ස්ටන් එක ඉස්සරහා විකුණනවලු. හරි, එයත් සමසමාජ පාක්ෂිකයෙන් ඒ කාලේ එස්මන් වික්‍රමසිංහ සහෝදරයා. හරි, මේ දෙන්න මේ පත්‍රයේ විකුණන ගමන් මේ මේ ආරංචියක් ආවලු මේගොල්ලන්ට, මේ එස්මන් වික්‍රමසිංහ කසාද බඳින්න හදනවා ලේක් හවුස් එකේ අයිතිකාර නේද මේ මේ නෝනාගේ ඒගොල්ලන්ගේ පුත දුව දියණිය විජේවර්ධන දියණිය. ඔව්, බඳින්න නැගිට ඉතින් තාත්තලා හරි සන්තෝෂයිලා සමසමාජ පක්ෂයේ අම්මෝ ඊට පස්සේ සමසමාජ පත්‍රේ ගල්ලච්චු ගන්න ඕනේ මුළු ලේක් හවුස් එකක්ම තියනවා කියලා. දැන් මේ නිවුස් එක මාර විදිහට යනවා. ඊට පස්සේ අනේ මේ මිනිස්සු එංගලන්තෙට ගියාලු. එංගලන්තෙ ගිහලා එනකොට සම්පූර්ණ මොලේ වෙනම වෙනස් කරපු මිනිහෙක්ලු ආවේයා. තාත්තලා හරි දුක් වුණාලු. අයියෝ, ඒක ගියා වෙනම පාරක ගියාලු. ඒ වගේ සුන්දර කතා දීලා. හොඳයි ලකි, දැන් ඔබේ මේ පෞද්ගලික ජීවිතය ගැන කතා කරොත්, ඔබ විවාහ ප්‍රාප්ත වෙලා දරුවන් දෙදෙනෙක්ගේ පියෙක්. ඔබ වෘත්තිය විදිහට කරන්නේ ව්‍යාපාරිකයෙක්. ඔබේ පුද්ගලික ජීවිතය ගැන මොකද හිතන්නේ? ඔව්, ඒ කියන්නේ මම ටිකක් පරක්කු වෙලා වගේ බැඳේ. කියන්නේ මගේ බිරිඳ ගීතා මාර්සින්න මේ මේ බලංගොඩ පැත්තේ, මට එය මුණ ගැස්සුවේ දයාදේව ඉදිරිසිංහ අශූරීන් අපේ ප්‍රවීණ ළංගදරයා. මේ ඇත්ත වශයෙන්ම මගේ ජීවිතේ හරි අඩක් මේ තුමිය ළමයි. අපි ඔක්කොම හැම කෙනෙකුටම සාර්ථක බිරිඳක් ඉන්න ඕනේ. මේ සාර්ථක ජීවිතය වෙන්න නම් ඉතින් ඒක ඇත්ත වශයෙන්ම මම ලබපු ලොකු ජයග්‍රහණයක්. එතුමිය ලබා ගැනීමට හැකි වීම ඒක ස්තුතිවන්ත වෙනවා දායටත්. සහ මේ මේ මට ඒ අපි දෙන්නට ඉන්නවා කොල්ලෙකුයි කෙල්ලෙකුයි. කොල්ලට දැන් අවුරුදු 25යි, කෙල්ලට අවුරුදු 23යි. කොල්ලා මේ මේ අපි ඉස්කෝලේටමයි ගියේ. මේ මොර්ටු විශ්වවිද්‍යාලයේ මැණික් විද්‍යාව පිළිබඳ මේ පාඨමාලාව කරලා දැන් මිනිහා ඒ පාඨමාලාව සමර්ථ වෙලා දැන් ජාත්‍යන්තර මැණික් මේ ඒ කියන්නේ ඒ සමුළුවේ සමාජිකයෙක් මිනිහා. ඉතින් මම මිනිහට පොඩ්ඩක් උදව් කරනවා. මොකද මම කරපු කාර්යවේනේ අවුරුදු 11ක් එක දිගට කහවත්තේ. අපි දෙන්නා දැන් හැම ලෝන් වීකෙන්ඩ් එකකටම මැණික් ගන්න යනවා. මිනිහා ගන්න මම මිනිහට උගන්වනවා ගන්න විදිය, විකුණන විදිය. මිනිහා ඔක්කොම පුච්චනවා, කපනවා, බලනවා, ඒව කරනවා. දියණිය අර ඉස්සෙල්ලා කියපු මේ පන්තියේ මිතුරා මොහන්ලාල් ග්‍රීරු මගෙන් ඉල්ලුව කෙල්ලව. ඒ කියන්නේ මට දියන් මේ ළමයාව මම උගන්වන්නම් සත පහක්වත් ගන්න නැතුව එයා කියන්න එපා කිව්වා. නමුත් ඒක ඉතා ලොකු දෙයක්. මේ ලයිසෙන් ජාත්‍යන්තර පාසල් විශිෂ්ට විදිහට සමර්ථ වෙලා මේ දැන් මොකද්ද මේ මනෝවෛද්‍ය විද්‍යාව, මනෝවිද්‍යාව කියන්නේ ඒකට කියන්නේ සයිකොලොජි. ඒක කරලා ඒ කියන්නේ ඩිප්ලෝමා එක කරලා ඊට පස්සේ මොකද්ද මේ මේ බැචලර්ස් උත් කරලා දැන් මාස්ටර්ස් වලට පාඩම් කරනවා.
ඉතින් ඒ වගේ මේ මේ ඒ දෙන්න එහෙමයි ඉන්නේ. ඉතින් බොහොම සතුටින් දැන් මොකද මේ දවස්වල කොවිඩ් සංකට සම්බන්ධ නිසා අපි හිතන ඉතින් තව අවුරුද්දක් කියන්නේ ඉස්සෙල්ල මේක ඔක්කොම මේ ලබනවුරුදු මුලින් කොට ඔක්කොම හරියයි. ඉතින් ඔය වගේ තමයි ඉතින් මගේ පෞද්ගලික ජීවිතේට තව එකතු වෙලා තියෙනවා සිංහල සංස්කෘතික ආයතනය. හරි ඒකේ වත්මන් ලේකම්වරයා. මට මතකයි ඔබතුමත් එක්ක මම උඹත් එක්ක හරි මේ අපේ නාට්‍ය පළවෙනි ස්ථානයේ ගත්ත වෙලාවේ 968 අවුරුද්දේ අපි ටිකක් විශේෂ වෙනවා මේ විද්‍යාලේ. ඒ කියන්නේ අපිට අපේ හිටපු මුල් ගුරුතුමා කියනවා මේ මේ ඔබ උඹ තමයි මට මතක් කරේ දවසක් කොටබරි යුද්ධේ බලන්න අපි ඔය යවුවා කියලා නේ. ඒ කියන්නේ මේ හොඳ නාට්‍යයක් තියෙනවා අද හවස මේ මේ සතිෂ්චන්ද්‍ර එදිරිසිංහයන්ගේ මේ කොටබරි යුද්ධේ මේ බලන්න කියලා. ඒ සත්තුයන් රඟපාපු නාට්‍යය මේ ඉතින් අපි එතනට මම මුලින්ම ඒ සමන්ඩ එතකොට වයස අවුරුදු 11යි මට වයස දතු 13යි. ඒ ඒ චූටි කාලෙම ගිහිල්ලා එතන ඒ ඒවා අත් වශයෙන්ම ඒ කියන්නේ ඒ වෙලාවේ අපි අපිට ඔය ඔය නාට්‍ය ශාලාව මුළු කොළඹ තිබිච්ච හැම නාට්‍ය වේදිකාවකම එදා අද වගේ ලොකු ගොඩක් වේදිකා තිබුණ නෑ ඒ කාලේ. කාන්තා විද්‍යාල ශාලාව තිබුණා, ලුම්බිනි තිබුණා, YMB එක තිබුණා, ඔය සුදර්ශි ශාලාව තිබුණා, ඔය වගේ තව ඉස්කෝලයක් දෙකක් තිබින් නැති ඒ වගේ ආනන්ද විද්‍යාල කුලරත්න ශාලා මොකුත් නැහැ ඒ කාලේ. අපේ නවරංගල විතරයි ඕපන් කරේ ලැනල්වෙන් ශාලාව. ඒ වගේ මේ ඔන්න ඔය ශාලා හැම එකම ඔය වේදිකාවත් අපි පරිහරණය කරා. අපිට මේ හුඟක් සමීපයි සිංහල සංස්කෘතික ආයතනය. ඒ කියන්නේ ඒක ඔය මන් දැන් ධර්ම තනතුර අවුරුදු 11ක් එක දිගටම ගෑන් ගුණවර්ධන ෂෝ වෙනවා මේ දරලා තියෙනවා. ඉතින් අපිට අපිට ලොකු වගකීමක් තියෙනවා ඒක ආරක්ෂා කරගෙන ඉදිරි පරම්පරාව ඉදිරි අංකුර කලාකරුවන් වෙනුවෙන් ඒක. ඉතින් මම ඒ සඳහා අපේ සමාජිකත්වය දැනුවත් කරලා මුළු සමස්ත සමාජිකයින් ලංකාවේ ඉන්න කලාකරුවන් සියලු දෙනාටම බැගෑපත්ව ඉල්ලීමක් කරනවා. සියලුම දෙනා අපි ලෑස්ති කරලා තියෙනවා පෙත් සමගයකට ඇවිල්ලා අත්සන් කරන්න. ඒ කියන්නේ මේ මේ ඒක මම ලියලා තියෙන එක වාක්‍යයි. මේ ගොඩක් විස්තර ලියපු ලියුම් ගොඩක් තැන්වලට යවලා තියෙනවා. නමුත් සුදර්ශීය කියන්නේ සිංහල සංස්කෘතික ආයතනයේ පිහිටි භූමිය අන්සතු කිරීමට දරන වෑයමට විරෝධය දක්වීම සඳහා ලාංකික කලාකරුවන් මෙහි පහත තම නම අත්සන තබුණු ඇත. මේවා තමයි ඉතින් පෞද්ගලික ජීවිතේට අමතරව මම ඉතින් ඊට අමතරව ඉතින් මගේ තාත්තා කරන පිළිකොටු ව්‍යාපාරය දැන් කරගෙන යනවා. ඉතින් ඒ වගේ මේ මේ තව අවුරුදු කීපයක් ඉතින් ෆයිට් එක දෙන්න ශක්තිය දීලා තාම ඒ වගේ ඉතින් රංගනය ඒ අතරෙදී කරගෙන යනවා. ඔබ මෙතෙක් රඟපාපු සියලුම චරිත දිහා ආපෝ හැරිලා බලද්දී හිතනවද මට මෙන්න මේ වගේ චරිතයක් රඟපාන්න තිබුණා නම් හොඳයි කියලා? නැත්නම් මට මිස් වෙච්ච චරිතයක් තියෙනවද? ඔබට මිස් වෙච්ච චරිතයක්? ඔව් එහෙම මේ 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 සාමාන්‍යයෙන් චරිතයකට මේ චරිතයක් දැන් චරිතයක් ලැබෙනවයි කියන්නේ අභියෝගයක් කියලා මම දවසක් සුමින්ද සිරිසේන කියනවා දැක්ක කිසිම චරිතයක් නළුවෙකුට අභියෝගයක් නෙවෙයි කියලා. නමුත් මම ඒකෙදි මේ අපි පරිණතභාවයට යන්න වගකීම වැඩි මේ චරිතයට කරන සාධාරණත්වය එතනදී මේ යම් යම් අභියෝගයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මාව මේ වරක් මේ අශෝක හඳගම තෝරගත්ත හාමුදුරු නමකගේ චරිතයට මම ඒකට මේ ඉතා කැමැත්තෙන් හිටියා. නමුත් දවස් 16ක් හෝ 21ක් එක දිගට ඒ හෝටල් එකේ නවතින්න ඕනේ කියලා ඒගොල්ලෝ කිව්වා. එතනදී මම දවස් 4යි දුකද මට ෂූටින් තිබින්ද ඇත්තේ. ඉතින් මට ඔක්කොම දවස් ටික ඉන්න බැරි නිසා මම ඒක අතහැරියා. ඊට පස්සේ ඒ චරිතය මට ලබා කතා කරන්න ආපු අපේ මේ සහෝදරයත් නැති වුණා. ඒ කියන්නේ මේ හරි හොඳ මල්ලි කෙනෙක්. ඊට පස්සේ චරිතය මගේ අපේ හොඳම යාළුවේ මේ ජයසිරි කරා. ජයසිරිත් එක්ක මම කවදාවත් ඔය කතා කරලා නැහැ. නමුත් ඒක ඉතාම විශිෂ්ට විදිහට රඟපෑවු බව මහාචාර්ය සුජාත ගම්ලත් එයාගේ ලේඛනයක සඳහන් කරලා තිබුණා. මම දැක්කා. මම ඔක ඇවිල්ලා පදීට කිව්වා මචං මෙහෙම එකකට මට යන්න බැරුණානි කියලා. බැන්න මට ඇයි අපෝ උඹ ගියේ නැත්තේ කියලා. මම ගොයි මචං මෙහෙම ඒව මට ඉදුණ දැන් හිතෙන්නේ අර ඒ චරිතය මගේ හිතේ දැන් මේ මේ අඩේ මං අර මල්ලිට කිව්වා මල්ලිට අයිය ජයසිරි හොඳට කරානේ මල්ලි එක ඒකට අයිය කරාන එක වෙනම ගන්නේ අයිය ඔන්නම නිකන් ඒක නිකන් ඉතින් එහෙම එකක් දැන් එහෙම ඉතින් ඒක තමයි මට දැන් නිකන් එහෙම නැත්තම් නිකන් මේ ඕන සරන් චරිතය ඇවිල්ලා ගෙනලා දෙනවනේ. ඌ චරිත එකතරම් මං කිව්වේ පහක් හයක් මේ කාලේ ගියයි කියන්නේ. ඉතින් මම ඉතින් ඒවා සමහර වෙලාවට මගේ යාළු මිත්‍රයෝ රඟපාන බලන් ඉන්නවා. අර මම බැහැ කිව්වොත් කරන්න
බැරි වුණ හරිද කියලා මම බලන් ඉන්නේ ඉතින් හොඳට කරනවා යාළුවෝ ඉන්නවා ඔත අප්සෙට් එකේ කරන අක්කිය තියෙනවා ඒක තමයි ඉතින් ඔය වගේ තමයි ඉතින් මම කියන්නේ මේ අහවල් චරිත කියලා එහෙමම කියන්නේ ඉතින් මම ඉතින් වාග්ය ලැබුවු විදිහෙන් ඩීඑස් දෙනාගේ චරිතය රඟපාන්න හරි තාත්තා ඉන්න මම ඉස්සෙල්ලම ගිහලා අනේ තාත්තගෙන් තාත්තේ මේ චරිත කරන්නද කියලා හරි ඒතර පති හිටියා ජීවත් වෙලා මම පතිගෙන් ගිහලා ඔය ඉස්සෙල්ලම මචං මේ මේ චරිතේ දිනව කරන් කරපන් කිව්වා හරි ඊට පස්සේ දැසිරිගෙන උත් ඇව්වා කරපන්ඩෝ මාරයි නේ හරි ඒක රසවත් දේවල් තියෙනවා ඒක උඩ ඒ තමයි අපේ චරිතාංග නළු ඒ වගේම විවිධ ශේෂ්ත්‍රවල විවිධ කුසලතා දක්වපු ලක්ෂ්මන් මෙන්ඩිස්.